වීඩියෝ එකකින් ඔයාලට ඉදිරිපත් කරන්නේ සාරි ජැකට් එකක් පිළිබඳව. මේ සාරි ජැකට් එකේ විශේෂත්වය තමයි ඩාට් ඔක්කොම මම අයින් කරලා තමයි කරන්නේ. ඒ වගේම මේකේ මෙෂර්මන්ට් එක බස්ට් එක 40ක් වෙනවා, බස්ට් එක පහල ඉන්න 33.5ක්, ඒ වගේම ඉන වට මෙන්න 38.5ක් වගේ වෙනවා. ඒ කියන්නේ බඩ තියෙන කෙනෙක්ට කොහොමද අපි මහත කෙනෙකුට සාරි ජැකට් එකක් කරගන්නේ හරියට කියන කාරණේයි මේකේ වැදගත් දේ. ඉතින් සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම හෙව්ව වගේම මේකේ කොට අත තියෙන්නේ, රවුම් කර තියෙන්නේ. නමුත් මේක ඉගෙන ගන්න උවමනා හින්දා හරියට මහන්න උඟක් අයට අපහසුයි මේක. මොකද මහත කෙනෙකුට හරියට මෙෂර්මන්ට් එක අරගෙන කරන්න උඟක් අයට තේරෙන්නේ නැහැ. මේක හොඳට අධ්‍යයනය කරලා බලලා ඔයාලට ආරාධනා කරනවා හරියට සාරි ජැකට් එකක් කරන්න කියලා. බස්ට් එක 40 ඩාට් නැතුව අපි කට් කරපු සාරි බ්ලවුස් එක දැන් මහන්න තමයි මේ සූදානම් වෙන්නේ. පළමුව 60 පිටුපස පේෂින් එක තමයි අල්ලගන්නේ කරට. කරට අපි පේෂින් එක අල්ලගන්නකොට ලයිනින් එකත් රෙද්දත් තියලා ඊට යටින් තමයි පේෂින් එක තියන්නේ. අපි පොප්ලින් කොටස වීල් කරගත්තා. ඒ වීල් මාක් එක දිගේ තමයි මේ විදිහට අල්ලන් යන්නේ. ඉතින් මේ ජැකට් එක ගොඩක් ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි මහාන විදිය දැනගන්න. පහසු ක්‍රම මහාන රහස් ඒව ඔක්කොම මේකේ තියෙනවා. පොඩ්ඩක් අවධානයෙන් බලන් හිටියොත් ඔයාලටත් ඉතා ඉක්මනින් පහසුවෙන් සාරි ජැකට් එකක් මහගන්න පුළුවන්. දැන් අපි මේ කර වීල් මාක් කරපු එක දිගේ අල්ලන් ගිහිල්ලා ඉවර වෙලා බලන්න අපි ඊළඟට මොනවද කරන්න කියලා කට් කරගෙන යනවා. ඒක ගොඩක් ඩිප් වෙන්න කරන්නේ නැහැ, යන්තම් යන්තම් තමයි කට් කරන්නේ. එතකොට කර ලස්සනට එනවා. ඊට පස්සේ අපි ඒ පේෂින් එක උඩින් අවුට්ලයින් එකක් මේ විදිහට ගහන් යනවා. ඊට පස්සේ බලන්න මොනවද අපි කරන්න කියලා. බලන්න පොප්ලින් කොටසට පේෂින් කොටස තියන්නේ. උඩට එන හොඳ රෙද්ද අයින් කරලා අපි පොප්ලින් එකට තමයි කරවටේ පේෂින් එක මැෂින් එකෙන් අල්ලන් යන්නේ. ඉතින් නැත්තම් ඔයාලට සිද්ධ වෙන්නේ මහලා ඉවරුණාට පස්සේ මේ පේෂින් කොටස් අතේ මහන් යන්න. ඒ තියෙන කරදරේ මේ ක්‍රමයෙන් මග ඇරෙනවා. බලන්න මේ රහස මම හොයාගත් එකක්. ඇත්තටම කරනවත් ඇති තවත් අය. ඉතින් බලන්න මේ විදිහට කර වටේ ඇල්ලුවට පස්සේ අපිට පුළුවන් අනිත් පැත්ත හරවලා පිටිපස්ස හරියට හදාගන්න. ඉතින් ඔයාලට මේක එකපාරටම කරන්න අමාරු නම් පේෂින් කොටස අඟලක් විතර නැත්නම් අඟල් කාලක් විතර හිටින විදිහට අයින් කරගන්න පුළුවන්. අයින් කරලා පින් කරගන්න පුළුවන්. පින් කරගෙන අල්ලන්න. දැන් ලයිනින් එකත් එකට තියලා මම ටැග් කරගන්නවා පිටුපස වටේට. දැන් මේකේ මේ වාටි එන කොටසත් අර විදිහට අල්ලන්න පුළුවන්. මම මේ 60 පිටට ඒ විදිහට කරන්නේ. ඊළඟ 60 එකදී මම ඒකත් කරලා පෙන්නන්නම්. දැන් පිට ටැග් කරලා ඉවරුණාට පස්සේ අපිට පුළුවන් ඉදිරිපස කරගන්න.
ඔයාලට පුළුවන් මේ කොටස මේ කොටස් ඔක්කොම ටික කරලා ඉවරලා අයින් කරගන්න. අයින් කරගෙන එකට සම්බන්ධ කරන්න පුළුවන් හැටි කොටස් ටික. දැන් මේ ඉස්සරහා තමයි පේෂින් කොටස අල්ලන්නේ. ඒකත් ඒ විදිහටම මුලින්ම පොප්ලින් කොටස, ඊළඟට හැට්ටි මහන හොඳරෙද්ද, ඊළඟට පේෂින් එක තියලා තමයි කරවටේ අපි වීල් කරගත්තු පාර දිගේම මහන් යන්නේ. ඔයාලට එකපාරටම ඒක කරන්න අමාරු නම් පින් කරගන්න. ඊළඟට කට් කරගෙන යනවා. ඒක මැහුම ළඟටම කරන්න නැහැ. ඒ කරොත් කරවටේ ලස්සනට එන්නේ නැහැ. යන්තම් තමයි කට් කරන්නේ. දැන් අවුට්ලයින් එක කලින් විදිහටම අපි පේෂින් එක උඩින් ගහන් ගිහිල්ලා පේෂින් එක පොප්ලින් කොටසට තමයි මේ අල්ලන්නේ. පිටුපස අපි පේෂින් එක අල්ලපු විදිහටම ඉදිරිපස කොටස් දෙකෙත් අපි පේෂින් එක අල්ල ගන්නවා. පේෂින් එක වටේම එකම ප්‍රමාණයක් එන්න ඕනේ. ඉතින් ඒක එක පාරට කරගන්න අමාරු නම් පින් කරගන්න උගලන්ට පුළුවන්, අයින් කරගන්න හරි ඔයාලට පුළුවන්. දැන් අපි අර කොටස් දෙකම එකට තියලා මේ විදිහට ටැග් කරන් යනවා. දැන් මේ පැත්ත තමයි අංශයට එන්නේ. දැන් අනේ කොටස ඉස්සරහට එන්නේ හැටි. දැන් අපි අනිත් ඉදිරිපස කොටසෙත් කරවටේ පේෂින් එක අල්ල ගන්නවා. මුලින් පොප්ලින් කොටස, ඊළඟට හොඳරෙද්ද, ඊට පස්සේ පේෂින් එක. ඇට්ටේ මහන පිළිවෙල මොකද්ද කියලා ආයි අහන්න එපා, මේක බලන්න. අර කරවටේට කට් කරගෙන ගිහිල්ලා ඊළඟට අපිට පුළුවන් පේෂින් එක උඩින් අවුට්ලයින් එකක් ගහන් යන්න. මේ විදිහට ඊට පස්සේ පුළුවන් අපිට පොප්ලින් කොටසට නැවත පේෂින් කොටස තියලා අඟලක් අඟල් තුංගාලක් විදිහට හිටින විදිහට පේෂින් එක හරියට තියලා නමලා මහන් යන්න. ඉතින් පපුවේ පපුවට මිම් එන තැන තමයි මේ මහන් යන්නේ. දැන් අපි ෆස්ට් පොයින්ට් වලට පහලින් එන කොටස තමයි මේ ලයිනින් කොටසත් මහන රෙද්දත් එකට තියලා ටැග් කරගන්නේ. මේ කොටස් දෙකක් එනවා ඉදිරිපසට. ඉදිරිපස විවරයෙන් දෙපසට එන කොටස් දෙක මේ විදියට ටැග් කරගත්තාම මහන කොට ලේසි හැට්ටේ එකට අල්ලනකොට ඊළඟට ඒ කොටසට යටින් එන ඉන දක්වා කොටස ඒ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක තමයි මේ විදිහට අල්ලගන්නේ. ඔයාලට පේනවා ලයිනින් කොටස් දෙකක් මම යොදා ගන්නවා.
මුලින්ම ඉන්න තමයි මහන්නේ. මම වීල් කරගත්තු පාර දිගේම මැහුමක් ගහන් යනවා, ඔයාලට පේනවා. අනිත් කොටසෙත් ඒ විදිහටම ලයින් කොටස් දෙකයි. හැට්ටි මහන රෙද්දයි කොටස් තුනක් ඒ විදිහට ඉන රේඛාව අපි යන්නේ වීල් කරලා ඒ රේඛාව දිගේ තමයි මේ මැහුම් ගහන් යන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් හොඳ රෙද්දෙන් එක ලයිනින් කොටසකට මේ විදිහට වාටිය තියලා මහන් යන්න හොඳට බලන්න එක. ඒ විදිහට අල්ලන් ගියාට පස්සේ ඔයාලට අවශ්‍ය නම් වෙල් බෝන් එක දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය වගේ කොටසකට ස්ටිප් අලව ගන්නත් පුළුවන්. මේ ප්‍රමාණයෙම ස්ටිප් කොටසක් හරි පියුසින් කොටසක් හරි අලව ගන්නත් පුළුවන්. ඒක අත්‍යවශ්‍යම නැහැ. රෙදි කොටස් දෙකක් ලයිනින් එන හින්දා. ඊට පස්සේ අපි මේ අතේ වාටිය තමයි මහන්නේ. අතෙත් උස ලකුණු කරපු වීල් කර රේඛාව ඒ විදිහට මහන් ගිහිල්ලා ඊළඟට අපි නැවත ලයිනින් කොටසට පමණක් වාටිය අල්ලනවා. බලන්න එක හොඳට. අන්න ඒ විදිහට රෙද්දි මහන වදින් නැති වෙන්න නැති අපි කරන්න ඕනේ. මහන රෙද්දට වදින් නැති වෙන්න ලයිනින් කොටසට පමණක් අපි වාටිය මැහුම් පාර වදින විදිහට මහා ගත්තාම නැවත හැරවල බැලුවාම ඇත්තටම උඩට මතුවෙලා පේන්නේ නැහැ මේ නූල. ඔය විදිහට අපි ටැග් කරගන්නවා ඊළඟට අත වටේටත්. දැන් ඇත්තටම හැට්ටේ කොටස් ටික ඔක්කොම අපි සකසගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ ඒ කොටස් ටික එකට අල්ලාගෙන හැට්ටේ මසා ගැනීම. දැන් මේ කොටස් ටික අල්ලා ඉවර කරගත්තට පස්සේ අපිට අයන් කරන්න පුළුවන්. කොටසෙන් කොටස අයින් කරාම හැටේ නීට් එකට එනවා. අපි දැන් ඉදිරිපස පපුවට උඩින් කොටසත් බස් පොයින්ට් වලට පහළ කොටසත් තමයි මේ අල්ලගන්නේ. මේ විදිහට ඔයාලට පුළුවන් වීල් මාක් දිගේම මේ විදිහට අල්ලගන්න. මතක තියාගන්න ඉදිරිපසත් දෙපසත් අපි වීල් කරගත්තු රේඛාවන් එක ගානට එන්න අල්ලන්න ඕනේ. ඒ වගේම ඉදිරිපස දෙපස හරියට මේ විදියට බලලා අල්ලන්න ඕනේ. අංශයට එන කොටස අංශයටත් ඉදිරියට විවරයට එන කොටස් විවරයටත් හරි විදියට බලලා අල්ල ගන්න ඕනේ. දැන් හැට්ටේ කොටස් තුනක් එනවා. ඒ තුනම අල්ලල ඉවරයි ඉදිරිපස එක පළුවක. දැන් අනිත් පළුව. එතකොට දැන් මේ පළු දෙකම අපි කරගෙන ඉවරලා තමයි පිටුපස කොටසට උරහිසෙන් අල්ලන්නේ. ඉතින් මේ උරහිසෙන් අල්ලද්දී අපිට පුළුවන් ඒ උරහිස අපි ගහන මැහුම නොපෙනෙන්න අල්ලන්නත්. නමුත් මම මේකෙදී ඔයාලට ඒ ක්‍රමය කරන්න හැ. උරහිස ගහන මැහුම පේන්න තමයි අල්ලන්නේ. ඊළඟ ජැකට් එකක මම ඒ ක්‍රමය කියලා දෙන්න. ඇත්තටම මේ ක්‍රමය
ප්‍රයෝජනවත් වෙනවා. නැවත උරහිස මැෂින් එකෙන් අල්ල ගන්න ඕන නම් නොපෙනී තියෙන්නේ නැහෙනේ, එළියට පේන නිසා අල්ලන්න පුළුවන්. නමුත් ඔයාලට පේනවා මම තව පොඩ්ඩක් ගල් කාලක් පමණ මෙහුමක් ගහලා අල්ලලා තියෙන උරහිස හැලෙන එක වළක්වන්න. ඉතින් දැන් අපි ඒක ඕලොක් කරගෙන තමයි මේ අත අල්ලන්නේ. අත අල්ලද්දී හොඳට බලන්න ඉදිරිපසට අපි කට් මාක් එදු අතේ ඉදිරිපස, ඒ වගේම අල්ලන්න මතක ඇතුව. දැන් මේ මම පිටිපස්ස තමයි ඉස්සලා අල්ලන්නේ. කට් මාක් එක ඉදිරිපසට ගන්න හැට්ටේ අත්වල අත් දෙකේම බලන්න. මුලින් මම බුරුල් දිදී අල්ලන්නේ හැට් අත. නමුත් උරහිස කිට්ටුවට වෙනකොට හැට් අත පොඩ්ඩක් බුරුල් දිදී අල්ලනවා. නැත්තම් හැට්ටේ ඇත්තටම තදයි අත. හරියට කට් මාක් උරහිසට එන්නේත් නැහැ හැට්ටේ උඩ. මේ විදිහට පොඩ්ඩක් පප් කරලා වගේ, නමුත් රැලි හිටින් නැති වෙන්න පරිස්සමට බුරුල් දිදී අල්ලන්න ඕනේ ඒ උඩ හරිය. පහළට වෙද්දී ඒ විදිහට අල්ලන්න එපා, එහෙම කරොත් රැලි හිටිනවා. ඔන්න ඕවා තමයි ඉතින් රහස්. කල්පනාවෙන් බලන් ඉන්න කෙනෙකුට ඕවා අල්ලගන්න එක ඒ තරම් දෙයක් නෙමෙයි. ඒ හැට්ට අත අල්ලද්දිත් වීල් මාක් කරපු රේඛා එකට යාවෙන විදිහට අල්ලන්න දැනගන්න ඕන, නැත්තම් මෙෂර්මන්ට් වෙනස් වෙනවා. අපි දැන් අනිත් අතත් අල්ල ගන්නවා. ඉදිරිපස කොටස තමයි අනිත් අතේ ඉස්සලම ඇල්ලෙන්නේ. ඉතින් එතකොට කට් මාක් කරපු අතේ කොටස අපි හරියට තියලා අල්ල ගන්න ඕනේ. ඉතින් බලන්න 60ක් මහණ එකේ තරම් දෙයක් නෙමෙයි. ඒ ක්‍රමයට හැබැයි කරගෙන යන්න ඕන. ඒ හැම දෙයකම පිළිවෙලක් තියෙන නිසා ඒ පිළිවෙලට කරන් ගියාම ඒක નિરાයාසයෙන් පුරුදු වෙනවා. දැන් බලන්න නැවතත් උරහිසට කිට්ටු වෙන්න මම පොඩි බුරුල් දිදී තමයි 60 අත අල්ලන් යන්නේ. 60 අපි උරහිස මුදුනේ අල්ලන්නේ කට් මාක් එකත් උරහිස මුදුනට එන්න. මම යට වීල් කරපු මාක් එකත් උඩ අත උඩ තියෙන මාක් එකත් හරියට බලලා තමයි මේ විදිහට අල්ලන්නේ. නැත්තම් කරත් පොඩි වෙනස්කම් වලට ලක් වෙනවා. අපි ඇඳගත්තු වීල් මාක් දිගේම මහන් යනකොට ඒ ප්‍රශ්න මුකුත් මතුවෙන්නේ නැහැ. නැවත බලන්න ඕමනත් නැහැ. හැබැයි අල්ලන් යනකොට හරියට බලලා අල්ලන් යන්න ඕනේ. එහෙම යන්නේ නැති විදිහට ඒ වගේම අංශ රේඛා එකට යාවෙන විදිහට අල්ලන්න ඕන. දැන් 60 ගොඩක් ඉවරයි. දැන් අපි දෙපැත්තේ අංශයේ මුට්ටුව තමයි ගහගන්නේ. දැන් අංශ මුට්ටු කරලා ඉවර වෙලා පොඩි කොටසයි අපිට තව තියෙන්නේ 60 විමා කරගන්න. බලන්න 60 ලොකු කරගන්න හරි ඉඩ තියෙනවා. මේ විදිහට අපි ඉඩ තියලා කපා ගත්තොත් ඇත්තටම අඟල් 3ක් 4ක් මහත් උනත් අපි මේ විදිහට ඉඩ තිබ්බහම නැවත හදා ගන්න උනත් පුළුවන් ජැකට් එකක්. දැන් අපි එක පැත්තක් ගැහුවා. දැන් අනිත් පැත්ත ගහද්දි බලන්න අංශ අපි අතේ අර වීල් මාක් කරපු ඒවා හරියට එකට එන්න පින් කරගන්න. ඔයාලටත් පුළුවන් අන්නේ විදිහට වීල් මාක් දිගේ පින් කරගෙන ඔයාලගේ 60 මනා නිමාවෙන් යුතුව කරගන්න. ඔය විදිහට මම පිටිපස්සෙන් උස උස
බලන්නේ ඇත්තටම යට වීල් මාක් එකත් හරියට එනවද කියලා. නැත්නම් ඇත්තටම හැට්ටි මෙෂර්මන්ට් හරියට එන්නේ නැහැ. ওই විදිහට අපි චෙක් කර කර බල බල හිමින් අල්ල ගන්න ඕනේ මේ මැහුම. ඉතින් එක මැහුමක් මදි නම් ඔයාලට පුළුවන් තව මැහුමක් එවුඩින් ගහන්න. ඒ වගේම හැට්ටේ උස කර ගන්න ඕන නම් උස කර ගන්න උනත් පුළුවන්. දැන් අපිට තියෙන්නේ ඉදිරිපස විවරය සකසා ගන්න. ඉදිරිපස වම් පැත්තේ කොටස තමයි මම මේ විදිහට කලින් කපාගත්ත පේෂින් කොටස අල්ලන්නේ. ඔයාලට පේනවා යට ලයිනින් එක පැත්තෙන් තමයි මම මේ පේෂින් කොටස මුලින්ම අල්ලන්නේ. ලයිනින් එක උඩින් ලයිනින් කරපු කොටස උඩින් තමයි ඒක අල්ලන්නේ. අල්ලලා මේ විදිහට හරවලා අනිත් පැත්තට තියලා මේ විදිහට ලූප් ටික මහන් යනවා. හරියට නමා ගන්න ඕන අඟලක් පමණ තියෙන විදිහට. ඉතින් මේ ලූප් ටික අල්ලන්නේ අඟල් තුන් කාලක් විතර වගේ හිටින විදිහට. එතකොට හැට්ටේ ඉදිරිපස ඇරෙන්නේ නැති වෙන්න අපිට හුක්ස් අල්ල ගන්න පුළුවන්. ඒ විදිහට ළඟින් ළඟින් ලූප් අල්ල ගනිද්දී තවත් සැලකිලිමත් වෙන්න ඕන දෙයක්, ඒ වගේම රහසක් තමයි අපි හුක්ස් අනිවාර්යෙන් යොදන්න ඕන තැන් තියෙනවා හැට්ටේ පහළ. ඒ වගේම මේ මූට්ටු වෙන තැන් කොටස් සම්බන්ධ වෙච්ච තැන් තියෙන්නේ අන්නේ තැන් වලට ලූප් අනිවාර්යෙන් යොදන්න ඕන. අර පේනවා ඇති මම මේ ලූප් ගහද්දි මනින් නැහැ. ඒ හොරුවට තමයි මම කරන්නේ. නමුත් ඔයාලට පුළුවන් චෝක් එකකින් ඒ දුර ලකුණු කරගෙන, එහෙම නැත්නම් පින් කරගෙන මේ ලූප් ටික මුලින්ම පුරුදු වෙන්න. ඒ වගේම හැට්ටේ කර එන ඒ මුදුනටත් හරියට ලූප් එකක් යොදන්න ඕනේ. අනිවාර්යයෙන්ම කෙරවල් දෙකටත් එන්නේ උමනයි. මේ විදිහට තමයි ලූප් ටික යෙදුවට පස්සේ මේ වාටිය අපි අතේ මහනවා. මේ විදිහට නමලා පින් කරගන්න පුළුවන්. මේක ඇත්තටම මම පස්සේ වෙලාවක කියලා දෙන්නම්. හරවලා මහන්නත් පුළුවන් මැෂින් එකේම. හැබැයි මේ විදිහට කරාම හැට්ටේ උස්ස කරන්න එහෙම එයාට අවශ්‍ය වුණොත් කවදාක හරි ලේසි මැහුම් බාර ලේනට වැඩිය අතේ මහන එක ලේහන්න පුළුවන්නේ. නමුත් මේකේ ගොඩක් උස ගත්ත හින්දා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම හැට්ටේ උස 15 16ක් විතර ගන්නවා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. දැන් අපි ඉදිරිපස දකුණු පැත්ත මේ විදිහට ලූප් අල්ලන්න ඕනේ. ඉතින් ඒ කොටස තමයි අපිට ඊළඟට අතේ මහන්න සිද්ධ වෙන්නේ. අපි අඟල් තුන් කාලක් විතර ඒ හැට්ටේ අපි ඉතුරු කරගත්ත කොටසම අපි වීල් මාක් කරගත්තු රේඛාව තමයි කෙල්ලවර විදිහට ගන්නෙ. ඒ විදිහට තියලා ඉවරලා ඇතුළට නමනවා. නමලා ඉවරලා අතේ මහගෙන අපි හුක්ස් ටික අල්ල ගන්නවා. ඒ වගේම මේ උරහිස අපි මෝටු කරගත්ත කොටසත් පින් කරගන්නේ. අපි එකත් අතේ මහ ගන්නවා එළියට පින්නේ නැති වෙන්න. දැන් හැට්ටේ ගොඩක් ඉවරයි. අපිට තියෙන්නේ අතේ මහලා හුක්ස් ටික අල්ලගන්න විතරයි. බලන්න හැරෙව්වහම එන විදිහ බලන්න. ඔයාලා ඉදිරිපස විවරය හරියට ඒ මෝටු කරගත්තු ස්ථානේ එක ගානට එන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක හුක්ස් ටික අල්ලලා අයින් කරගන්න. මේ විදිහට තමයි තින් ජැකට් එකක් කරගන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ බ්ලොක් එකක් හදලා තියාගන්න එක නරකයි කියනෝ නෙමෙයි. ඒ වුණාට බ්ලොක් එකට පුරුදු වුණාම ඒක ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඉතින් ඉක්මනින් අපි කෙනෙක්ගේ හැට්ටයක් කරලා දෙනවා නම් අපි ඒක නැත්තම් අපේ කාලය ඉතුරු කරගන්න මේ විදිහට රෙද්දෙම ඇඳලා කපන්න පුරුදු වෙන්න. බය වෙන්න එපා පොඩ්ඩක්වත්.
රෙදිවලට බය වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මම ඔයාලට අද ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, ඔයාලගේ අදහස් මට දුරකථන මාර්ගයෙන් හරි දක්වන්න පුළුවන්. ඒ වගේම මගේ channel එක share කරන්න. ස්තුතියි ඔයාලට.